දැන් සස්්‍රීක දිව්‍යතලවල තුසිතේ යාමේ නිර්මාණ රතය වගේ දිව්‍යතලවල නෝනා දෙවියන් දිව්‍යාංගනාවන් වගේම දිව්‍ය තිරිසන් සතුන් ඉන්නවා. දැන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන තිරිසන් සතුන් ඉන්නවනේ. ඒක වගේ දිව්‍යතල ආශ්‍රිතව තිරිසන් සතුන් ඉන්නවා. දිව්‍ය ඇතුන්, දිව්‍ය අජානීය අස්වෙන්, දිව්‍ය හාවුන්, දිව්‍ය මුවන්, දිව්‍ය පක්ෂීන් සූත්‍රගත ධර්මයේ අප්‍රමාණ මේවා සඳහන් වෙනවා. එතකොට මේ දිව්‍ය තිරිසන් සතුන් කියන්නේ කවුද නෝනා? පෙර ජීවිතේ සිල්පද දුර්වල කරගෙන පින්කම් කළා වූ අයගේ ළඟ උපත. දිව්‍ය තලවල ඒ දිව්‍ය තිරිසන් සතුන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ඉහළයි. මනුස්ස ලෝකයේ තිරිසන් සත්තු වගේ නෙමෙයි. දිව්‍ය තලයක දිව්‍ය ඇතෙක් පහළ වෙද්දී ඒගොල්ලන්ට මේ නලල්පට රත්තරණින් වැටිලා, මේ දල්වලට කොපු වැටිලා එහෙම සුන්දරව ඒගොල්ල පහළ වෙන්නේ නෝනා. දෙවියෙක් පහළ වෙනවා වගේ. මොකද ආයුෂය, වර්ණය, සැපේ, බල ඉහළයි. ඇයි? පෙර ජීවිතේ පින්කම් කළා. විචිත්‍ර සුන්දර පින්කම් කළා. නමුත් සීලේ දුර්වලයි. කුසල් මූලයන්ගෙන් දුර්වලයි. මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදල. මොකද වර්තමාන සමාජයේ අප්‍රමාණ මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ වෙනවා. ඒ වගේම කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ. දන් දුන්නොත් මොනවද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. සිල් රැක්කොත් මොනවද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මෛත්‍රී වැඩුවොත් මොකද්ද ලැබෙන්නේ කියලා දෙන්නේ නැහැ. බත් පූජා කළොත් මොකද්ද ලැබෙන්නේ? සුන්දර ප්‍රණීත දෙයක් පූජා කළොත් මොකද්ද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා මන්න දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් නොනා දැන් අලුත් තිරිසන් සත්ත්ව සංස්කෘතියක් පැතිරෙනවා. මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය නෝනා. ඒ මිල අධික තිරිසන් සංස්කෘතියේ බල්ලෙක්ගේ වටිනාකම 50,000යි, පරවියේ ගිරවෙක්ගේ මාළුවෙක්ගේ වටිනාකම 100,000කට වැඩි, අලිපැටියෙක් එහෙම නැත්නම් අස්සපැටියෙක් 125,000කට වැඩි නෝනා. මොකක්ද මේ මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ නෝනා? මේ මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ පෙර ජීවිතේ සුන්දර විචිත්‍ර පින්කම් කළා නෝනා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි සිද්ධ කළේ. අකුසල් මූලයන් වඩමිනුයි සිද්ධ කළේ. මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලිනුයි පින්කම් කළේ. සීලය දුර්වල නිසා දෙවියෙක්, දිව්‍යාංගනාවක් කියන තැන්ට යන්න බෑ නෝන. මිනිස්සෙක් කියන තැන්ට යන්න බෑ. අන්න මිනිස් ලෝකයේ සුන්දර මිලාධික තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. ඒ ඉපදුනාට පස්සේ ආ සුන්දර ගෙදරක ලස්සන කූඩුවක තමයි ජීවත් වෙන්නේ. මිනිස්සෙක් නොකන්නා වූ ආහාරය ගන්නවා. සුඛෝපභෝගී වාහනවල ගමන් කරනවා. නෝනගේ ඔඩොක්කුවේ තමයි නිතරම ඉන්නේ. ඇයි? පෙර ජීවිතේ පින ශක්තිමත්. දැන් ගෙදර මෙහෙකාර දරුවෙක් ඉන්නවා. ඒ මෙහෙකාර දරුවාට කවදාකවත් නෝනා ළඟට යන්න බැහැ. නමුත් නෝනා අර බල්ලා නෝනාගේ ඔඩොක්කුවේ තමයි නිදාගන්නේ. එනං අර මෙහෙකාර දරුවාට වඩා මේ බල්ලාගේ වර්ණය, සැපේ, බලය වැඩි. ඇයි වැඩි උනේ? පෙර ජීවිතේ සුන්දර පින්කම් කළා. නමුත් අර මෙහෙකාර දරුවා පෙර ජීවිතේ සිල්පද පහ රැක්කත් සුන්දර පින්කම් කළේ නැහැ. පින්කම් කළේ නැහැ. ඒ නිසා වර්ණයේ සැපේ බලයේ දුර්වලයි. නමුත් මිනිස්සෙක් වුණා. නමුත් මේ සුන්දර බල්ලා මොකද කළේ? පෙර ජීවිතේ සිල්පද රැක්කේ නැහැ. නමුත් විචිත්‍ර වූ පින්කම් කළා. අන්න පින විපාක දෙනවා. අන්න නෝනා එයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අධක්ෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.